සාමාන්‍යයෙන් කරවපු පැලයක් හිටවලා අවුරුදු 5කින් 8කින් විතර අස්වැන්න නෙලන්න පුළුවන්. මල් පිටිලා කොළ පාටින් රෝස පාටට හැරෙන අවස්ථාවේ ළඟින්ම ඇති කොළ දෙකක් එකම තමයි කරවපු නෙලන්න ඕනේ. කරවපු මල් පිපුණොත් ඒවායේ ගුණාත්මය බාල වෙනවා වගේම කරවපු වලට හොඳ මිලක් ලබා ගන්නත් බැරි වෙනවා. කරවපු අස්වැන්න නෙලනකොට අතුලට හානියක් නොවන විදිහට නෙලීමත් හරිම වැදගත්. එහෙම හානි වුණොත් අනාගතයේදී ඔයාලා ලබා ගන්න හිතන අස්වැන්න ලබා ගන්නත් බැරි වේවි. කරාපු නෙළූ පසු මල් පිපුණු ඒවා ඉවත් කිරීම සහ නටු සහ අපද්‍රව්‍ය ඉවත් වෙනසේ සල්ලඩ වලින් හැලීමක් සිදු කරන්න ඕනේ. විශේෂ ශ්‍රේණියේ කරාපු වලට විලඳ පුලේ ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. කරාපු නෙළුවට පස්සේ පැලීම් සීරීම් වලට ලක් වුණොත් වේලනකොට කළු වෙන්න පුළුවන්. සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වයේ විනාඩි 1ක් මේ විදිහට කිල්වලා තබලා මදාවුවේ වේලෙවොත් කළු වෙන්නේ නැතිව වේල ගන්න පුළුවන්. සාමාන්‍ය කැබිනට් ආකාරයේ કૃත්‍රිම වියලනයක වේලනවා නම් සෙල්සියස් අංශක 45 සිට 50 දක්වා උෂ්ණත්වයක පැය 25කින් වගේ වේල ගන්න පුළුවන්. මේට වඩා වැඩි උෂ්ණත්වයක වේලුවොත් කරාබු වල ගුණාත්මයට හානි වෙන්න පුළුවන්. මේ විදිහට වියලුවොත් රතු දුඹුරු පාටින් යුක්ත අපද්‍රව්‍ය වලින් තොර ඉහළ ශ්‍රේණියේ සාමාන්‍යයෙන් අපි ෆැන්සි කරාබු කියලා කියන කරාබු සකස් කරගන්න පුළුවන්. හොඳට වේලුණු කරාබු ඇඟිලි තුඩු වලින් නමපුවාම කැඩිලා යන්න ඕනේ. මේ විදිහට හොඳට වේලපු කරාබු වල තෙතමන ප්‍රතිශතය 10% සිට 12% දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕනේ.